ඇබෙන්ජ එන්ගේම් එක අප්‍රේල් 26 ඉඳන් තිරගත වුණානේ. ඉතින් ඒකට පස්සේ ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි ඒකෙන් පස්සේ මොකද වෙන්නේ? MCU එක ඉවරද? ආයෙත් Avengers එනවද? ඊළඟට එන්නේ මොන ෆිල්ම්ද කියන එක. ඉතින් මේ ගැන තමයි අද කතා කරන්න හදන්නේ. ඉතින් වෙනද වගේම මුලින්ම කියන්න ඕනි අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම bell icon click කරලා තින් අපේ අලුත් video ඉක්මනින් ඔයාලට බලන්නත් පුළුවන්. ඉතින් එහෙනම් දැන් අපේ කතාවට බහිමු. MCU එකේ තුන්වෙනි phase එකේ අවසන් film එක වෙන්නේ Endgame එක නෙමෙයි. තුන්වෙනි phase එකේ අවසන් film එක වෙන්නේ Spider-Man Far From Home film එක. ඉතින් Spider-Man ගැන කරපු video එකකුත් තියෙනවා. ඒකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් මේ Spider-Man film එක තුන්වෙනි phase එකේ අවසන් film එක වගේම MCU එකේ phase 4 එක ගැන පොඩි හැඳින්වීමක් දෙන පළවෙනි චිත්‍රපටය වෙන්නේ. ඒ වගේම MCU එකේ සභාපති වන Kevin Feige කියන විදිහට Spider-Man Far From Home චිත්‍රපටයේ තියෙන post credit scene එක ගොඩක් වැදගත් post credit scene එකක් වෙයි කියලා Iron Man පළවෙනි චිත්‍රපටයේ තිබුණ එක වගේ. ඉතින් මේ post credit scene එක අපිට තාම බලා ගන්න බැරි වුණත් Spider-Man Far From Home trailer එක අනුව අපි දැනටමත් දන්නවා MCU එකේ phase 4 එකේදී සමාන්තර විශ්වයන්ට සම්බන්ධ වීමට ලොකු ඉඩක් ඇති බව. ඉතින් මේ phase 4 එකේ චිත්‍රපටයේ අතක් නිකුත් වෙන දවස් පිළිබඳව MCU එකේ නිවේදනය දීලා තියෙනවා. ඉතින් මේ දිනවලට අනුව Marvel එක 2021 ඉඳන් අවුරුද්දට චිත්‍රපටි 3ක් නිකුත් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් එහෙනම් දැන් අපි බලමු මොනවද මේ එන්න තියෙන චිත්‍රපටි කියලා. දැනටමත් දන්නවනේ phase 3 එකේ අවසන් චිත්‍රපටි වන Spider-Man චිත්‍රපටය ලබන මාසේ 2 වෙනිදා එන්න තියෙයි කියලා. ඉතින් phase 4 එක ගැන බලද්දි film ගොඩක නම් දැනටමත් දන්නවා. ඉතින් මේ එන්න තියෙන ඒවලින් එකක් තමයි Black Widow එකේ තනි film එකක්. Iron Man 2 ඉස්සෙල්ලම Black Widow දැක්කට පස්සේ ගොඩක් අය Black Widow ගේ තනි චිත්‍රපටය බලාපොරොත්තු වුණා. මොකද Black Widow Avenger කෙනෙක් නිසා. Black Widow හැදුන විදිය, Black Widow පුහුණු වෙන විදිය මේ ගැන දැනගන්න තමයි ගොඩක් අය මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් Black Widow නැති නිසා මේ චිත්‍රපටයෙන් අපිට Black Widow ගේ අතීත කතාවක් ගැන තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මාර්තු වල පටන් අරන් තියෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟ චිත්‍රපටය තමයි Black Panther දෙවෙනි චිත්‍රපටය. Black Panther පළවෙනි චිත්‍රපටයෙන් අපි ඉස්සෙල්ලම දැක්ක වකන්ඩ මොන වගේද කියලා. ඉතින් ඊළඟ චිත්‍රපටය තමයි සෑන්චි. සෑන්චි ගැන දැනගන්න ලැබෙන විදිහට එයා මාෂල් ආර්ට්ස් වලට දක්ෂයෙක්. ඊළඟ එක තමයි ડોක්ටර් ස්ට්‍රේන්ජ් 2. මේ ෆිල්ම් එක ගැන දැනගන්න ලැබෙන ආකාරයට මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ ડોක්ටර් ස්ට්‍රේන්ජ් පළවෙනි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ ස්කොට් ඩිරෙක්සන් කියලා. අපි දැනටමත් දන්නවනේ MCU එකේ මේන් ටයිම්ලයින් එකේ තියෙන ඉන්ෆිනිටි ස්ටෝන් Thanos විසින් කාටවත් භාවිත කරන්න බැරි විදිහට පරමාණුක අවස්ථාවකට පත් කළා කියලා. ඉතින් ටයිම් ස්ටෝන් එක නැතුව ડોක්ටර් ස්ට්‍රේන්ජ් ගේ කතාවක් දැකගන්න ලැබෙයි කියලා තමයි අපි හිතන්නේ. ඊළඟට තියෙන චිත්‍රපටය තමයි Eternals කියන්නේ. මේ චිත්‍රපටයේ රංගනය සඳහා ඇන්ජලිනා ජොලිවත් අරගෙන තියෙයි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේ Thanos ගේ දෙමව්පියන්වත් බලා ගන්න පුළුවන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. phase 4 එකේ තියෙන තවත් චිත්‍රපටයක් තමයි Guardian of the Galaxy. ඒක නම් අපි Endgame එකේ අන්තිමට දැක්ක Thor Guardians ලා එක්ක ඉන්නවා. ඉතින් මේ චිත්‍රපටයේදී අපිට Thorව බලා ගන්න පුළුවන් වෙයි Guardians ලා එක්ක ඉන්නවා. Disney-කින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා James Gunn අරගෙන තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ චිත්‍රපටය අපිට 2022 දී දැක ගන්න පුළුවන් වෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් phase 4 එකේ එන්න තියෙන තවස් ෆිල්ම් එකක් තමයි Captain Marvel ෆිල්ම් එක. phase 4 එකේදී Captain Marvel වීරයන් අතර ප්‍රධාන තැනක් ලබා ගන්නවා. මොකද MCU Infinity Saga එකේ Thor ගේ ස්ථානය Captain Marvel හට ලැබෙවි කියලා තමයි හිතන්නේ. එයාගේ power එකත් එක්ක බැලුවම Disney එකට Fox එකට අයිති වෙලා තිබුණු X-Men, Fantastic Four මේ චරිත අයිති නිසා ඒවත් අපිට MCU එකේ ඊළඟ අවුරුදු 5 ඇතුළත බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම TV series 4ක් ගැනත් මේ වෙන විට නිකුත් වීමට නියමිත බව දැනගන්න ලැබෙනවා. ඒ තමයි Loki ගේ, Sam සහ Bucky ගේ, Wanda සහ Vision ගේ සහ Hawkeye ගේ TV series එකකුත් එන නියමිතයි. ඉතින් මේ දේවල් තමයි MCU එකේ phase 4 එකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් වෙන්නේ. ඉතින් එහෙනම් අපි හිතනවා ඔයාලට MCU එකේ phase 4 එක ගැන තිබුණු ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් MCU එක ගැන වගේම තවත් බොහෝ චිත්‍රපටි සහ TV series ගැන දැනගන්න අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට අපි අලුත් video දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් මේ video එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ video එකකින් හමු වෙමු.